දැන් ඔය ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු මොකද කරන්න ඕන? එතනින් ගැලවිලා එන්න ඕන. ශ්‍රී ලංකා අනිදාස් පක්ෂය හරියට ගැලවෙන්න ඕන. පක්ෂය කොළ හරියට ගැලවෙන්න ඕන. ඔය කොහොට්ටු ආණ්ඩුපක්ෂ ශාපල හරියට ගැලවෙන්න ඕන. ගැලවුණාද? නෑ මොකද කරේ? ස්වාධීන. ස්වාධීනවද? නේද? ස්වාධීනයි කියලා ඒ කුඩේ වාඩි වුණා. වාඩිලා දැන් මොකද බලන් ඉන්නේ? කොයි පැත්තට පෙරළේද? පෙරළෙන පැත්තට පයින්නවා. ස්වාධීනව මරි ලේසි. වැටවල හිටියා වගේ තමයි. සවහර දේශපාලන සිදුවීම් පුරෝකථනය කරන්න පුළුවන් සිහිබුද්ධියක් තියෙන මිනිස්සු දේශපාලනය හසුරවනකොට සාමාන්‍යයෙන් එහෙමයි දැන් සාමාන්‍ය කල්පනාවක් තියෙන කෙනෙක් ඊළඟ මොහොතේ මොනවා කරයිද කියලා අපිට කියන්න පුළුවන් නමුත් එවැනි පියවි කල්පනාවක් නැති කෙනෙක් හෙවත් දැන් කොල්ලෝ කෑ ගහලා කියන විදිහට පිස්සේ ජනාධිපතිතුමෝ ඉන්නකොට මොනවා කරනවද කියලා අපිට කියන්න බැහැ. ධර්ම මොකද කරන්න ඕනේ? මේ රටේ හැම දෙනා හැම ස්තරයක් හැම තරාතිරමකම මිනිස්සු පාර්ට් බහැල නිකන් නෙමෙයි. පාරට බහැලා කියනවා ගෝට ගෝ හෝම් මන් දැක්ක පිකට් බෝට් එකක් අල්ලගෙන කෙනෙක් ඉන්නවා ගෝ කියන්නේ යන්න හෝම් කියන්නේ ගෙදර ගෝට කියන්නේ උඹේ නම එහෙමත් කියලා ඉතින් මෙච්චර කියද්දි තේරෙන්නේ නැත්තම් නේද ප්‍රශ්නේ දැන් බලන්නකෝ සියලු ආගමික නායකයෝ බැහැලා අපේ මහා සංඝරත්නය සත්‍යග්‍රහ කරනවා ගෝඨා ගෙදර යන්න කියලා. කාදිනතුමා ඇතුළු කතෝලික ක්‍රිස්තියානි සභාවන් කියනවා පාට බැහැලා. පාට බැහැලා කියනවා නිවේදන නිකුත් කළා නෙමෙයි පාට බැහැලා කියනවා ගෙදර යන්න කියලා. අපේ රටේ කලාකරු ක්‍රීඩකයෝ මෙතෙක් ජීවිතේට බෝඩ් එකක් අරගෙන පාට බැහැපු නැති අය. අද බහැලා කියනවා යන්න රජයේ සේවකයෝ මං අද එනකොට බොහෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉස්සරහා බ්‍රිසිල් බෝඩ් නැහැ හිඟයි නේ බ්‍රිසිල් බෝඩ් හොයාගන්න බැරිලු අර ඒජියෝ ඔෆිසර දිනවනේ එක එක දේවල් අරන් ආපු කාඩ්බෝඩ් පෙට්ටි ඒ පෙට්ටි දිග අරගෙන ඒව මොන හරි ෆ්ලයිට් පයනකින් ලියාගෙන ඒක කියනවා යන්න කියලා අපේ සෞඛ්‍ය ආරමණලේට බහැලා කියනවා අද හිටාණි දෙනකොට පෞද්ගලික සේවකයෝ එළියට බහලා කියනවා රටේ ඉහළ පෙළේ පෞද්ගලික ආයතන ඒවයේ කලමනාකාරීත්වයක් තීන්දුවක් අරගෙන තමන්ගේ සේවකයන්ට කියනවා ප්‍රශ්නයක් නැහැ මේ විරෝධතාවට සම්බන්ධ වෙන්න කියලා විශේෂ ශිෂ්‍යෝපා ජනතාව උදේ වැඩට ගිහිල්ලා එන ගමන් උද්ඝෝෂණේ ඉන්නවා දැන් ගෙදරට කියලා ඉන්නේ අපි මං අර විරෝධතාවට ගිහිල්ලා දින ටික රෑවේ එනකොට කියන ඔබ හිතන්න ඒ සාමාන්‍යයෙන් දරුවෙක් ඉපදුනහම පළවෙනි මාස තුනේ ගෙදරට වෙන කෙනෙක් එනවට කැමතිත් නැහැ මේ දවස්වල විශේෂයෙන්ම දරුවට විස බීජ අතුල් වෙයි කියලා. අලුත උපන් දරුවව හොස්පිටල් එකෙන් අරන් යනකොට දරුවගේ වයස 1 දවසයි. ඒ අම්මයි තාත්තයි උද්ඝෝෂණ සම්බන්ධල කියනවා ගෝටා ගෙදර යන්න लज्जाव ඒ යන එක ගැන මම පස්සේ කියන්න ගෝ හෝම් කිව්වට මේකයි තත්ත්වය අනිවාර්යයෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔහු ජනාධිපතිලා ඉන්න රට නෙවෙයි ඔහු ජනාධිපතිලා ඉන්න තමන්ගේ ආණ්ඩුපක්ෂයේ ඉන්න සීමිත මන්ත්‍රී කණ්ඩායමක ඔහු මේ ධූරයෙන් ඉවත් විය යුතුමයි ඒකේ
හොන්දේසි අරවමේ වුකුත් නැහැ මේ අරුමුදේ විසඳීමේ පළවෙනි පියවර තමයි ඔහු ධූරේ නිවත් වීම ඊට පස්සේ කියන්නේ කවුද කොහොමද කියන්නේ ඊට පස්සේ බලන්න පළවෙනි වැඩේ අයින් වෙන්න ඕනේ ඊළඟට මේ පාර්ලිමේන්තුවත් එක්ක රටතුර ඉස්සරහට යන්න බෑ දැන් කොහොමද දෙමළ මණ්ඩලයක් නැහැ මේ දෙමළ මණ්ඩලේ දැන් ඉන්නේ 6යි ඒ 6නුත් දෙකක් රාජපක්ෂලා කලින් එකේ පහක් හිටියා يعني 30ක් ඉන්නකොට පහක් හිටියා හයක් ඉන්නකොට දෙකක් හිටියා මේ අමති මණ්ඩලයත් එක්ක මේ පාර්ලිමේන්තුවත් එක්ක රට ඉස්සරහට යන්න බෑ මොකද මේ පාර්ලිමේන්තුව රටේ ජනමතය නියෝජනය කරන්නේ නැහැ දැන් මේ තියෙන 2020 අගෝස්තු මාසෙදී මැතිවරණය ගත්ත ජනවරම දායිතිගේ ආණ්ඩුවට හම්බ වුණා 150 විතර 330ක බලයක්. දැන් ඒ ජනතාව ඒ ජනවරමත් එක්ක නැහැ. ජනමතයත් එක්ක නැහැ. එහෙමනම් ආණ්ඩුව දැන් කරන්න ඕන කම තියෙන්නේ මේ අලුත් ජනවරමකට ඉඩකඩ ලබා දීලා ජනතාවට තමන්ගේ මතය ප්‍රකාශ කරන අවස්ථාවක් ලබා දීලා බැලල යන්නේ. මොකද අපි කතා කරන්න පුළුවන් ගොඩක් මේ ආර්ථික අර්බුදය ගැන. දැන් මේ ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් වල පරිවර්තන වෙලා තියෙනවා. ආර්ථික අර්බුදය විසඳන්න නම් ඉස්සෙල්ලම මේ දේශපාලන ප්‍රශ්න විසඳන්නට ඕන. දේශපාලන අර්බුදේ උත්තරයක් හොයන්නට ඕන. ඒ දේශපාලන අර්බුදේ උත්තරේ හොයන්න තිබෙන වෙන කොහෙවත් නෙමෙයි ඔන්න ඔය කරුණු දෙක මත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඒ ජනාධිපති ධුරයෙන් බැහැල යන්න ඒ වගේම ජනතාවට අලුත් ආණ්ඩුවක් අලුත් පාර්ලිමේන්තුවක් තීන්දුව කරන අවස්ථාවක් ලබා දෙනවා. ඒයින් තොර වෙන වෙන අන්තර්කාලීන සර්වපාක්ෂික නේද? අරව මේවෙන් උත්තර මේක ඇතුලේ නැහැ. දැන් මොකද මොකද යෝජනා කරන්නේ? දැන් විමල් වීරවංශ ගම්මන්පිල්ල එහෙම මේ ආණ්ඩුවට විවේචනයක් එල්ල කරමින් එළියට ගියා. එල්ල කරමින් එළියට ගියා. බැසිල් රාජපක්ෂ තමයි ඒගොල්ලන්ගේ එකම චෝදිතයා. දැන් හිතියා නිකන් බැසිල් ලයින් කරාම ඔක්කොම හරි වගේ. දැන් මොකද හදන්නේ මොකක් හරි උපරවට්ටියක් දාගන්න හදනවා ඒගොල්ලොත් ආය ඉන්න අන්තර්කාලීන හරි සර්වකාලීන හරි මොකක් කරන බත් දාගෙන ආය ආණ්ඩුවට සෙට් වෙයි ඔකට යන්න හදන්නේ ගම්මන් බිල්ල ඔය වාස්තුවේවල ඔය වීරවංශල ඔක තමයි කරන්න හදන්නේ හැබැයි ඒගොල්ලෝ හිතනට වඩා දැන් මේ රටේ ජනතාව ඉස්සරහට ගිහිලා තියෙනවා ඒගොල්ලන්ගේ එක එක තුරුම්පුවට අහු වෙන ජනතාවක් නෙවෙයි දැන් ඉන්නේ එනිසා ආණ්ඩුවේ මේ මොහොතේ ඍජුව හිටියත් නැතත් ජනතා විරෝධයෙන් ඒගොල්ලන්ට ගැලවෙන්න බෑ. දැන් ඔය ස්වාධීන උනායි කිව්වටම ඔය ස්වාධීනයි කියන්නේ මොකද? ආණ්ඩුවේ විරුද්ධ නම් ජනාධිපති විරුද්ධ නම් අගමැතිල විරුද්ධ නම් මේ යන ක්‍රමයට විරුද්ධ නම් මේ යන විදිය ජනතාවට හොඳ නැත්තම් දැන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු මොකද කරන්න ඕන? එතනින් ගැලවිලා එන්න ඕන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරියට ගැලවෙන්න ඕන. පක්ෂේ කොලා හරියට ගැලවෙන්න ඕන. ඔය කොහොට්ටේ අඳුර මෙල ශාපල හරියට ගැලවෙන්න ඕන. ගැලවුණාද? නෑ මොකද කරේ? ස්වාධීන. ස්වාධීනවද? නේද? ස්වාධීනයි කියලා ඒ පුඩේ වාඩි වුණා. වාඩිලා දැන් මොකද බලන් ඉන්නේ? කොයි පැත්තට පෙරළේද? පෙරළෙන පැත්තට පයින්නවා. ස්වාධීනම හරි ලේසි. වැටවල හිටියා වගේ තමයි. එහෙම කියොත් එහෙම මෙහෙම කියොත් මෙහෙම. ඒකයි බලන් ඉන්නේ. එසත් දැන් මේ තියෙන්නේ මේ දේශපාලන ප්‍රශ්නේ මේ මොහොතේ විසඳ ගැනීම සඳහා අපි මේක පාර්ලිමේන්තුව ගැන්නේ විශ්වාස තියන්න ඕනේ. මොකද මේ පවතින පාර්ලිමේන්තුවයි එළිය තියෙන ජනමතය අතර පැහැදිලි වෙනසක් තියෙනවා. මේ ගැටුම තියෙනව නොතන. මේ ගැටුම තියෙන්නේ ජනමතය සහ පාර්ලිමේන්තු බලය අතර මේ තියෙන ගැටුම. සා ජනමතයට කන් දීලා පාර්ලිමේන්තුව දැන් ඉවත් වෙන්නට ඕන. ඒක ඒගොල්ලෝ කැමැත්තෙන් නොකරනකොට ජනතාව හැටියට අපිට වක්කීමක් තියෙනවා. ඒ සඳහා වෙච්ච පුළුල් ජනතා විරෝධයක් ඇති කරගන්න. ඒක තමයි දැන් අපි කරමින් ඉන්නේ ජනතාව කරමින් ඉන්නේ අපිට තවරු තවරුනේ පාඩම ඇවිල්ලා හිටින්නේ මේක අපි ඉක්මනට විසඳා ගන්න ඕන මොකද ඔබට හැමදාම ගෙදර නේද වැඩ යන ගෙදර එන ගමන් විරෝධතාවල සම්බන්ධ වෙන්න බෑ මෙන්නට ගොඩ නගන්න ඕන අපේ තවරු තවරුනේ හැමදාම හන්දිකානේ විරෝධතා කර කර ඉන්න බෑ මෙන්නට ගොඩ ගන්නට ඕන අපි වටලා තියෙන්නේ එහෙමනම් මේ අවස්ථාව රට වට්ටපු වෙලා ඒ වලට වැටිත් එක මොලේට ලාභයක් කරගන්න නම් අපි හරි විදියට මේ දේශපාලනේ හසුරවන්නට ඕන
ලෝක ඕනෑම රටකට තමන්ගේ රට ගොඩනැගීම සඳහා අවස්ථා ලබා දෙනවා. අවස්ථා එනවායි. සමහරට ඒක ස්වභාවික ආපදාවකින් පස්සේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මිනිසුන් විසින් නැති කරන ලද මහා විනාශයකට පස්සේ ඒ අවස්ථාව ලැබෙන්න පුළුවන්. කෙනෙක්ගේ natural disaster එකකට පස්සේ නැත්නම් man made disaster එකකට පස්සේ අපිට අවස්ථාවක් සුනාමිය පස්සේ නේද ගොඩනගන අවස්ථාවක් ලැබුණා. නමුත් ඒ අවස්ථාව පෑරේ හරියා පෑරේ විතරක් නෙමෙයි සුනාමියට හම්බෙච්ච ආධාරත් හොරා කෑවා. අපේ යුද්ධයෙන් පස්සේ අවස්ථාවක් තිබුණා. නමුත් ඒකට පස්සේ ගාණ්ඩුව කල්පනා කරා යුද්ධය අවසන් කිරීම තමන්ගේ බලය ඒක රාශී කරගන්න බලය තර කරගන්න පාවිච්චි කරන්න ඕන කියලා. ඒසයි ඒගොල්ලෝ මොකද කරේ? යුද්ධය අවසන් කිරීම මැතිවරණ ජයග්‍රහණයක් කරගන්න ඡන්ද තිබ්බා. ඒ ඡන්දය දිනලා ව්‍යවස්ථාව නැස් කරලා තමන්ට බලය ගොඩ ගහගත්තා. අද අපිට ඇවිල්ලා තියෙන්නේ ඒ වගේ අවස්ථාවක්. මේක මෑන් මේඩ් ඩිසාස්ටර් එකක්. මිනිසුන් විසින් නැති කරලා මිනිසුන් කියලා කියන්නේ ආණ්ඩුව විසින් නැති කරලා ප්‍රශ්නයක්. නැත්තම් මේ රටේ ජනතාව මෙච්චර පොලිම් වල අගින්න ඕනේ නැහැ. ගෑස් නැතුව තෙල් නැතුව බෙහෙත් නැතුව සිමෙන්ති නැතුව මේ විදිහට අන්ත අසරණභාවයට පත් වෙන්න ඕනේ නැහැ. බෙහෙත් නැතිකම සමහර රෝගීන් ජීවිතේ හැරයා යුතු නැහැ. අපේ දරුවෝ කිරිබිට ටිකක් ගන්න විදිහක් නැතුව කිරිබිට ගන්නවා දරුවන්ට පවා ගන්න විදිහක් නැතුව දෙමව්පිය ලත වෙන්න උඩ ගමක් නැහැ. මේ කරන්ට් එක ගියාට පස්සේ ඔබ දන්නවද ගෙදරක තියෙන ප්‍රශ්නේ? සම මේක මිනිසුන් විසින් නැති කරන ප්‍රශ්නයක්. එහෙමනම් අපේ යලිත් අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. මේ රට හරි පාට අරගෙන යන්න.